ප්‍රාත්‍ර දහය ස්වාධීන ප්‍රෘතිවිකාශය සමගින් ඔබ හමුවන මම නිමේශ චමත් සකල්ප. ප්‍රථමෙන් අවධනය ප්‍රවෘතිී සිරස් තලමෙත. අවතානුම ඉහලටම කොරෝණා පොපුරට අදත් එක්ද හස් පන්සිියතිස් එකක්. මරණ ලයිස්තුවටත් හයක් එක් වෙයි. ්ලටොක්සින්ස් අඩංගු වෙච්ච පොල්තෙල් ිකුණකු සමාගමකට වෙලද පොලෙන් සියල්ල ඉවත් කරගන්නයි නියෝග අර්ජලුත් පුජ්ජහේවත් නැතුව බැදුම් කර නඩුව පවත් වගෙන යන්න ත්‍රිපුද්ගල මහාධකරණයෙන් අවසර ලංකා ඉපදී ජර්මණය හැදී වැඩුණු මැතිඩාට ඔලිපක් වරමක් හිටපු පොලිස්පති මහින්ද ජීවිතයෙන් සමුගනින් ඉදිය ඔබ කොරුුණ ෝාවේසියලු වාර්තා බිඳහලායි. වැඩිම රෝගීන් වැඩිම මරණ යේ ගය අපේ රටේ වැඩිම කොරුණනාරෝගීෙන් සංඛ්‍යාවක් හඳුනාගත් හැදවස විදිහයට අද දවස වාර්තා අතරට එක්කුණා. ඒ අද අපේ රටින් කොරුණාට ගුදුරුුණු එක්දහස් පන්සිේ තිස් එක් දෙෙනෙක් හුනා ගැනීමත් එක්කයි. ඒ වගේම තවත් හයදනකුට මේ කොරුණාව අල් දවසේ තමන්ගේ ජීවිත අහිමි කලා. ඕනිමේෂ. තත් එක් නිරෝධහයින නීති ැඩිව ක්‍රියාමක කරන්න රජය තිීරණය කල්ලා තියෙනවා. එලබෙන වෙසකුත්සවේ වගේම රාමසාන් සැමරීමත්, නිවැස්වලම ඉඳලා සිදුකරන්න කියලයි සෞඛ්‍යංශ ජනතාවගෙන් ඉල්ලාසිටින්නේ. ේදක්ව මරටින් හදුනා ක නැති කරෝනා ආසාධිතිින් සංඛ්‍යාව එක්ලක්ෂ හදහ සාර්සය අසූහතරක්. ඒ අතුරින් දදහස් තුන්සේ හැත්තැ අට දෙෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා. අද තිනේ සේලබූ ආසාධතින් තුන්සේ හැට දෙදිරහද සමගින් මෙරට සේලැබූ කොරුණා ආසාධතින් සංඛ්‍යාව අනු ප හාර්සය හතලිස් පහක් තවත් කොරෝුණ මරණහයක් අදදවසේවාර්තාවනා. ඒ සමගින් මෙරට සිදූ කොරුණා මරණ සංඛ්‍යාව හයසිය හැට හතක් දක්වා ඉහළගියා. තිසමහරාම කොඩිගව ප්‍රදේශය වස අෞරුද්දක්කූ බිල්ඳෙකුටද කොரோුණා ෛරසේ ආසාධනේ වී තිබෙනවා. තිසමහරාම නග්‍රයාසන්නේ කොරුණ ආසාධතින් තිස්හත් දෙෙන්කු වාර්තාාවී ඇති බව සௌඛ වෛදනධර ප්‍රබත් ලියනක මහතා සඳහන් කලා. ඇතති යන්න COොID-19 නව වෛඩස් ප්‍රබේදයට ගොදුරුවීම කණඩාෑමක් ලෙස, ගැබිනි මෞවරුන් හඳුනාගෙන ඇති බව, ප්‍රසහහා නාර්වේද විශිෂන්න වෛදරුන්ගේ විද්‍යාතනය පවසනවා. එහින් කොවිD් මර්ධන එන්නත, ගැබිනි මවරුන්ට ලබදීම සුතුසු බව එම විද්‍යාयතනය අවධාරණය කරනවා. අවධන තත්වේ හමුුවේ පොදුක්‍රියාකාරකම් සිදුි කළයුතු ආකාරය සම්भाාදීෙන් සෞඛ්‍ය අධ්‍යැක්ස් ජනඩරල් වයිත අසල් ගුණර්තන මහතා විශෂ නිවේදනයක් නිකුත් කරතිබෙනවා. ආගිම් ක්‍රස්ථානවල සමූහික ක්‍රියාකාරකම් හෝ රැස්වම් පැවැත්වෙන් ොහැකි අතර ඕනෑ මවස්ථාවක එම පරිෂයක් තුළ සිට හැකි උප්‍රරිම සංඛ්‍යාව පණහකට සීමාවනවා. මෙම මුස්ලිම් ආගි හා සංස්කෘතක ටතු දෙපාර්ත්මේතුව නිවදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ සිගුරාදාා සහ රාම සන්ධිනයන් හි මුස්ලිම් පල්ිවල පැවැත්වෙන ආගමික වවත්. තාව කාලිකව අත්හටවීමට තීරණයකරඇති බවයි හුද කලාකර ඇති ප්‍රදේශවල මුස්ලිම් පල්ලි අලි දැනම් දෙනතෙක් වසා තබන බවද එම දෙපාර්තමේන්තුව වැඩදුටත් දැනුම් දෙනවා මේ අතර නිරෝධායන නීති කඩ කරන්න නීතියර හැනට කොටු කර ගැනීම මෙහෙවුම් දිවන පුරාක්‍රියත්මක බවයි පොලස්සිය අවතහරණය කරන්නේ. වන්න නොපලදීම ඇතුළු නිරෝධයන නිති කර කරන්නන්ට ඒ සම්බන්ධෙන් අවවාද කිරීමේ හා පවත්න අතත්වය පිළිබඳ දැනුවත් කිරීම වැඩසරහනක් මාලික අවත්්‍ය පොලිසිය සංවිධහන කරතිබුණා. පදුක්ක නගරේදීද, විශේෂ මෙහෙුමක් ්‍රියාත්මක කළ පොලිසිය හා සෞඛ්‍යාංශ මොක ආවන්න නොපළඳ සිටි පුදතලයිින් පිල්සන් ප්‍රයික්ෂණ සඳහ ලක් කිරීමට පියවරගත්තා. ත්ල පොලිසේ මෙහෙවීමන් එම පොලිස් බල් ප්‍රදේශයේ දීද ජනතාව ප දැනවුවත් කිරීම වැඩසටහන් ක්‍රියාවචනන් වාතිබෙන වා එයන්හුව කොළලඹ හලාවත මාර්ගේ ගමන්ගත් ජනතාව විශේෂ පරීක්ෂාවක ලක්කෙද නිරෝධ හැනීති කඩ කරන්නට අවත කිරීමට අයි කටයුතු කෙරුණේ. ල් රූප පත්තර ඔක්ක බල්ල බදුම ඔබදුමයන්න්න ීම මාත පදගන්නේ ඕය දෞ . අතර ඇතිවන තත්වත් එක යම්යම් ප්‍රදේශ ලොගඩවන් කළත් රට ලොග්ඩවුන් කිරීමක් සිද්ධවෙෙන්නේ නැහැ කියලා යුදමුදාපතිවරයා කියනවා මෙමනකොට ිස් ්‍රික් නවක ග්‍රමි ධහරරි කොට්ටාස තියක් වගේම කොලියාපිටිය පොලි වසමටත් සංචරන සමා පනවලයිතියෙන්නේ. වි දනම ෛරසේ ප්‍රල ්‍යපති හතුව, ්‍රම නිරදහරි වසම්තියයක් හුද කලා කිරීමට කටයුතු කෙරුණා. යනු ොරාගල අම්පාර මාතලේ ගල්ල පොලොනරුව, ගම්පහලළතර කරුණනෑගල සහ ත්‍රීකුණ මලයන දිශ්‍රික්ව ග්‍රම නිර දහරරි වසමයි මෙලෙසහද කලා කෙරුණේ. සේවද අ උදැසනසිට හද කලා කරුණේ ්‍රිකුණ මලදි ශ්‍රි උපவேල ොලි ල ්‍රදශේ සුේදාගපුර, ්‍රගුණම පොලිස් බල ප්‍රදේශයේේ, මඩකු සහ, வில்ල් අடிමෙන්ම, ලගනග யான ග්‍රராම නිලදහරි වසම් මෙ සේහද කලාකිරීමට පියවර ගனு ලැබවා. එෙන්ම චීන වර ොිස් බල ප ්‍රදේශයේ කාව්ිකුඩා සහ. ජ ේයන ්‍රමනිල හරි සන්ම්ද මෙේ අලතින් හද කලා කළ බයි. රජේ ප්‍රෝත්ති දෙපාර්මේතුව නිවේදනය කළේ ඇතිවනතත්වේ මත යම් යම්ස්ථාන හද කලා කළද, රටම හුදකලා කිරීමක් සිදුවන්නේ නැති බව යුදහමුදාපති ජනුරල් ශේද්‍ර සිල්වා මතා මාන්ති ප්‍රදහනින් සමඟ පැවති සකච්ඡාවේදී අවධහරණය කලා. රජයක් විසින් දැනට තිබෙන තීරණය අනුව. විවිදධ ආකාරය ප්‍රචාර ගියයාට රටම ලොග්ඩවන්් කිරීම කිසිුදු බලාපොරොත්තුවක් මේ වනවිට අපිට නැහැ. අපි මෙතෙක්කල් කරගනාපුක්‍රමවයදේ අයටතේ. අත්‍යවශ්‍ය ස්ථාන කොවි ආසාධත්‍යයන් හමුවෙලා එමගේින් රටේ අනිකුත් අසල් වැසි ප්‍රදේශවලට මේ අතර්ජනයක් වන ප්‍රදේශ තිබෙනවනම් ඒ ප්‍රදේශ හුද කලා කරමින් තමයි. අපි ඉදිරියට යන්න මේ අපි කතා කරන මොහොතේ වනවිට අපි තීරණය කලා තිබෙත්. ෆලටොක්කන් පිකාරකය අඩංගවෙලා තිබුණු බව හදනාගත්ත අපරටේ පොල්තෙල් සමාගමකට තමන්ගේ නිෂ්පාදන වරඳපුොලෙන් ඉවත් කරගන්න කියලා පාරිභෝගික අධිකාරය මෙමෙනකොට දැනුන්දිලා තියෙනවා. සිදුකරපු පරීක්ෂණ වලදී ඒ සමාගමයේ පොල්තෙල් සාම්පලවල මේ පිළිකාකාරකය අඩංග වෙලා තිබුණ කියලායි ලසත් අලග වන්න රාජාමාත්‍යවරයාහෙලි කළේ. විශේෂම වවැළඳ පොලේ දිශ්‍රික්ක විසි පහක නියදි ලාගත්ත අපේ දිශ්‍රික්ක විසි පහ නියද ලබාගන්නවාට අමතරව. වෙළඳ පොලේ ඇතිබෙන සන්නාම. බෝතල් කල පොල්තෙල්ලුත් අපි නියදි ලබාගෙන පේරධිනය විශ්වවිද්‍යාලයට නියදි ලබාදීමට කටයුතු කරලා තිබට. ය යමුකරන ලද නියදී හතින්. එක්නිය දෙයක් විශේෂම වර්තමානයෞඛ්‍යමාත්‍යයන්සිේ ප්‍රමිතිීන් නොට අනුව. තිහයට වඩා වැඩි ඒක ප්‍රමාණයක් තිබෙන බව. අපිට ලිකිතව දැනුන්දාදීමින් අනතුරුව. ඒ සම් අදධව පාරිභෝයක අධිකාරී අදාළ සමාගම මුද්‍රා තබලා ඉති යනුවේ බෙෙනඳ පොලේ තිබෙන සියලුම දෑ ඉවත් කර ගැනීමටත් අදාළ සමාගමට ලිකිතව දැන්වුවීම් කරලා තිබෙනවා වගේම ලබන අගහරවාද අධිකාර්ණය ක්‍රාමාර්ග වෙනුවෙන්, පාරිභෝයක අධිකාරිය මේ වන විට අවශ්‍ය ක්‍රියාම්මාග ගැීමට කටයුතු කරලා තිබෙනවා ශේෂ නිලධාරීන්ට. මේ පිළිබඳව විෂේ ශවධානයක් කොම කරලා බළඳපොළ තුළ මේ සන්නම ඒව තිබෙනවන ඉවත් කරඩ යිකන පන විඩියත් මේ වනවිට ලබාදී ලතිබෙනවා. මේ අතර ජනතාවට පිරිසිසදු පොල්තෙල්ි හිඟකින් ොරව ලබාදීමට ලබන ජනිමාසය වන ට හැකියාව ලැබෙන බව රාජච අමාත්‍යය අරුන්දික ප්‍රනන්දුම මතා පවසනවා ප්‍රධාන වශයෙන් අපේ බලාපොරොත්තුව කිසිම ආකාරයකින් ජනතාවට තෙල්ල අඩුවක් නතුවූ ලබාදීම පිරිසිදුව මේ තෙල්ටික ලබාදීම රජයක් දැන් කැබිණට අනුවතිය දීලා තියවා ප්‍රථම වතාවට මේරට අමු. හ ගල්ල ොල්තල් නි්පාදනය රීම පටන්ගන් ය අපේදන ජෝනි මාසයනකොට ොල්තල් නි්පානය කිරීම පටන්ගන්නවා. රටේ පවතින කොරණ හතත්ත්වය හමුවේ බිපක්ෂය තම වගකීම්බලින් ඉවත් වෙලා ආත්මර්ථකාමී බල අරගලයක නිරත වෙලා ඉන්නවා කියලා හිටපු පලත් සභහා මන්ත්‍රීවරුන් චෝතනා කරනවා තායාචනාත්මක උපක්ෂයට කියනවා සාධහරණය විවේචය කරන්න. අපිට මැතිවරන පවතන්න පුලුවන් ඒ හැමදේව කරන්න ඉස්සල්. තමන් ඔොතෙන්ට ගෙනාව තමන්ගේ ජනාව ආක්ෂාගරනක අන්ඩුපක්ෂේනව පක්ෂ වගේ. විවක්ෂේ ව කියීමෙන්. ඉතාමත් පහත් ලෙස ඉවත් වෙලා තමගේ පෞද්චිලික බලාරගලේ ෙල්ලෙක් නො කියෙන්ක තමයි මේ ොහොතේට දකින්නට තියෙන තමත් පහැදිලි කරනාව. මොන විදිහට විවේචන එල්ලකරත් කොරෝන වෙනුවෙන්රපු දායකත්ය කුමක් කියනෙ අපි පික්ෂය නහනව අප විපක්ෂනායකතුමාටත් කියනවා. එවාගේම වික්ෂ මන්ත්‍රවරුන්ට කියනවා මේ රජයේ විවේචනය කරන එක නවත්තලා. දැන්ත් රට මූුණ දෙන ප්‍රශ්නවලට අපේ ඉදිරියේදී විසිදුම් ලබා දෙන්න පක්ෂයත් එකතු වෙන්න කියලා කියවා. පාසැල් දරුවන් නිවෙස් වලදීම ව්‍යයාමවලට යොමු කරන්න කියලා. නම රාජපක්ෂ අමාත්‍යවරයා දෙමවුපියන්ගෙන් ද එල්ල ීමක් කලා ඒ ්‍රීඩා අමාත්‍යශ්‍ය පැත්තුුණු මාධ්‍ය හමෝකට එක්වමෙන්. තර්ණසා ක්‍රඩා අමාත්‍යන්සේ විදිහයට අපි නිරන්තරය නුත්සා කරන්නේ ජවසම්පන සමාජයක් හද. ්‍රාශී ටක්ලද. අපේ ල්ක්කේ තමයි දක්ුණවාසියාව ක්‍රාශලීම රට බවට අපිට පරිවතනයක තු ෝො රෝගව න මුදවගන්න අපට එමගේ වි යාන සමජ ගො නගට තු ීවි ක්ෂ ක න්න ලාපොත්තු හමද මුදසන දරුවන්ගේ ්‍රයාශී ීප පවත්ක් සඳ දසන යාම වැට පෙටස හ ්‍රාත්මක් කර. උදාසන. වශෙන් පයක කාලයක් වෝ දරවාට ව්‍යයාම කරන්න ශාරීරක සවතාවයන් ක්‍රාත්ම කරන්න ඒයවස්ථාව ලබා දෙන්නෙනක් ආදරන ඉල්ලීම අපිම ඔපියන්ට කන. අපි හතරවෙන්න ක්සල් ලන්කනවා පරනක්‍රීඩකව නවක්‍රීඩක සජීවී ප්‍රකාශනය කරනන්න බලාපොත්ව වෙනවා නාආදායම අපි සම්පූර්ණය ලබා දෙනවා කොරෝන එන්නත් කිරීම වවසන සඳහා මහබැක්කුවේ හිටපු අධිපති ආල්ුන් මහෙද්‍රෙන් සහ. ජහාන් ගාධිය පුංචේවායන විත්තිිකරුවන් නොමැතිව මහබෙන්කු බැදුම් කරන නඩුවිභාගේ පවත්වාගනයාමට කොළඹ ත්‍රිපුද්ගල මහාධකරණය පැමිණල්ලට අද අවසර ලබාදුන්නා. ඒ ඔවුන් විදේශ ගතවසිටම් හේතුවෙනයි. හිටපු දල්ලාමතය රවීකරවානායක මහතාඇතුළ විත්තිකරුවන්ටෙරහිව මෙම නඩුව පවරාතිබෙනවා. එද දහස්ථාසය වසේ මහබැංකු බඳම් කර වදසියකදී රුපියල් බිලේන පහලවක් වටිනා බැඳම් කර සම්හඳින් සාවධ්‍ය පරිහරණය කළ බවට චෝදනා එල්ල කරමින්. පැමිනිල්ල වෙනුවෙන් රජේජේෂ් නීතිඥ ලක්මිනී ගරිහාගම වෙනවී අධිකරණ හමුුව පැවසේ අදල්න්න විත්තිකරුවන් දෙදිනා විදේශගතව සිටින බවින් ඕන් නොැතිව නඩුවිභග පවත්වාගෙනයාමට අවසර දෙනලසයි. එයනු අිකරණය අවසර මත ක්න්. හ කරගැනීම සිදු කරුණා. එහිද ආගමන විගමන ಪರ තු ල ඩුවෙන් ප ට ල ල ලධ ර ැළම් ್ිය න් තා කියයා සිටියේ හ ැක්ක හි පු අධපති ರ್ු හ න්රෙන් හ ರ ක්್ ೋರ හතු න ක නා ොಡ ෙන් දිව පිರත් ො ති බයි. සිං ೂರ න් ේ ත් හට නව යානී. ajaහන් ගார்ර්ධිය පුංච හෙවා න ්‍රritaතා නිගුවන් ගමන්න බලපතයකින් දෙ දහස්දහට වසරේ ජනි විසිතුන් වනදා කටනායක ගන්ට පළලින් මෙලෙසිව බලා ගොස්තිබෙනවා හුද පිටත්තු ගොසතේ සිංගපුරගුවන්ේ විටයත් ස්Qූ හාර්සිය හැට නවේයානයෙන් ඔවුන් දෙදනම්මේදක්වා දිවයිට පැමිනැති බවයි සාක්ෂිකරු සඳාන් කළේ අනතුරවා ධිරණ හවේ සාක්ෂිදුන් අපරාධ පරක්ෂණ දෙපාර්තිමේන්තුවේ පොලිසරයෙන් ප්‍රියන්ත නානා එකකාරම හතාකයා සිටේ අර්ුන් මහින්ද්‍රන් නැමත්තාට සිතා සිභාරදීමට කොළඹ වුණන මල්පාර පිහිටි ඔහගේ ඉනිවසිට ගියද ඔහු එහි නොසිටි බවයි. එම නිවසේ සිටි නටශා කාංචනාන්ஞ்சල මහින්ද්‍රෙන් නැති ැතිය ප්‍රකාශ කළ ර්ුන්මහින්ද්‍රන් සිංග පුරුවේ වාසේ කරන බවයි. විත්තිකාර ගාර්ධිය පුංචි හේවාට සිතාසි භරදීම් සඳහා කොම නිදහස්මාවතේ පිහිටි, නිවසට ගියද ඔහුද නිවසේ නොසිටි බවත් ඔහුගේෙන් බවන අනොමාපුංචි හවායනෑය තමුපුතා මෙලෙසිාවේ පදිංචිව සිින්නේයයි ප්‍රකාශි කළ බවත් සාක්ෂිකරු පැවසවා. කරුණු සැලාබැල ත්‍ර පුද්ගල මහධ කරන විනිසුම ඩුල තේරණය කළේ මෙම විත්තිකරුවන් දෙදනන්නුමැතිව නඩුව පවර්ත්තා ගෙනයාමටයි. ්‍රස්ත ක්‍රියාහතුවෙන් මිය ගිය හමුදා සහ පොලස් සාමාජිකයන්ගේ යපෙන්න්නන් වෙත සහන සැලසීමට පියවන වැසක් අරන්තියනවා කියලා ආරක්ෂකලේ විශ්‍රාමික නරල් මල් ගුණත් මහත් මැකේනවා මෙ ුවෙන් කැිෙට අනුති ලබවතිම කියලායි ආක්ෂික ලකම්බරයා පැදිලවුම කියන්නේ. රක්කේකම් විශ්වාම්මිකජරාල් කමල් ගුණරත්නමහතා මේ බව ප්‍රකාශ්ශ කළේ ආරක්ෂක මාත්‍යංශයේ අද පවති මාධ්‍යහමුුවකදේ. මියගගේ ්‍රවිධ හමුදහ පොලිස් සාමාජකයින්ගේ වයිස අෞරදු පනස් පහ සම්පූරණ වනදිට අදළ වැටුප පාදීමමනා ඕන්ගේ වැන්ද බුවන්ට ජීත්ව සිටින තෙක්ගවීමම අතරවනවා. එසේම අවිවාහක සාමාජකයින් වෙනුවෙන් ජීවත්ව සිටින ඕන්ගේ දෙමවතියන්ට, රොපියල් විසි පන්දහසක මාසික දීමමනාවක් ගෙවීමද සිදු වනවා. ්‍රස්ත ක්‍රා හතුවන් ආාද සහිත තත්ත්වයට පත් ත්‍රිවිත හමුදා සාමාජිකන්ට, දැනට ගවෙන වැටුප සහදීමා ඕවන් මියගිය විට, යපෙන් අන් වෙත ගෙවීමද සිදුකරන බවයි, ආරක්ෂ කලේ කම්වරයා තවදිරටත් ප්‍රකාශ කළේ. ඕන් විෙඩුවෙන් තවත් සහන රැසක්ද හිමවන බව, ඒ මහතා මෙම මාධ්‍ය හමුුවේදී සඳහන් කලා. අපිට රටේ ජනතා විදියට යුතුකමක්සා වගකීමක් තියෙනවා ඒ මිය යන මොහොත දක්වා ඒ අයෝ බලාගන්න. කොහොමාරි අවසානයේදී පුළුවන් වුණා ඒ අයට ඒ ඉල්ලිම දිනාගන්න අපි. ඉතාගත්තදේ මයි ඇති එහෙමනං අපිට විශාල්ල යුතුකමක් සහ වගකී මක්තියෙනවා. ඒ අය මියගියත් ඒ අයගේ දෙමාපියන් බිරිින්දෑවරුන් සහ දරුවන් ගැන බලාගන්න. පි ත්‍රිවිදහමුදා සාමාජයකින්ට පමක් නෙවෙයි ආරක්ෂක මාත්‍යන් සේ විදියට මේ දේ ඉදිරිපත් කරේ මේ රටවෙනුවෙන් දිවිදීපු විශේෂකාරය බලකාය සහ පොලිසියේ, ඒ සේවය කරපු දිවිදීපු නිලධරී මහත්තුරුන්. වෙනුවෙනුත් අපි මේක එක්ක තමයි ඉදිරිත් කරේ. එකමදේ අපේ සම්පූර්ණ ක්‍රියාවලියම කරේ කාගවත් උද්ඝෝෂණවලට බයවත් උද්ඝෝෂණ නිසාවත්න මේ ඒක අපි හදවතින්ම අපිත්තෙක්ක යුද්ධට ගිය, අපිත්තෙක්ක යුද්ධ කරපු. අපේ මිය ගිය කොල්ලං වෙනුවෙන් ඒ අයගේ බිරිින්දැවරුන්ට දරුවන්ට සහ දෙමවපියන්ට අපේ හදවතින්මෙන ආදරය නිසා තමයි අපිේ හැම දෙයක්ම කරේ. දෙදහස් විස්ස ලිම්පික් ක්‍රිඩව්ලෙල නියෝජනය කරන්න ශ්‍රීලාංකිික යවතියකට අවස්ථාව උදාවෙලා තියෙනවා. ලංකාවේ ඉපදුන මේ ක්‍රීඩිකාව හැදිනවැඩලාතතියන්නේෙ ජර්මණියේ. මෙරට ඉපද ස්වීඩන ජාතික ුවලකට හදා වඩා ගැනීම දුන් ැතිල්ද කාල්සන් ئۆලම්පික් තරගාවිලියයට සුදුසුගම් ලබාඇතේ අ්වාරෝහක සවනයෝජනය කරමින්. ඇ පවසන්නේ ශ්‍රීලංකා අදාාජයට තේතමා ලම්පික් තරගවලීට සහපාගවීමට අපේක්ෂාවෙන් සිටින බවයි. මෙවන් විට ජර්මනිය ජීවත්වන තිස්පස් හැවරිදි ඇය විධ රටවල පවැත්තුූ ජතන්ත ර්වාරෝහක තරඟගාවලි වැසකට සහභාගී වීතිබෙනවා. වන මාධ්‍යවේදී කකිෙන්ස්ලි රත්නායක මහත්මයා ජනාධපතියේ මාධ්‍ය ප්‍රකාශක වශයෙන් පත්කර තියෙනවා. කංස්ලි රත්නායක මහතා ජනාධිපති ගෝටාබෙරාජ පක්ෂ මැතිතුමා අතින් තම පත්වීම් ලිපිය බාගත්තතා. කොළඹ ආනන්ද වෙත්‍යයාලේ කීරති මතාද ශෂයෙක වන හෝ කොළප විශ්වවිද්‍යාලයේ උපාධාරයකුද වනවා. ජනප්‍රිය නිවේදකයකු වන ඒ මහතා ශ්‍රීලාංකය ගුවන් දුලියේ නව හැරුමක් සනිටු හන්කල මාන්ධ්‍ය ශේත්‍රයේ සුවිශේෂීකාරය බහරයක් ඉටු කලාෙක්. අපේ රටේ තිස් තුන්වන පොලිස්පතිවරයා වෙදිහට කටයුතු කරපු, ආචාරය මහින්ද ාලසූරිය මහත්මයා අද ජීවිතයෙන් සමකත්තා. නාරහහිෙන් පිට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ඩබමින් සිටියදී හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය මහතා අද පස්වරුවේම ඇන විට හැටාට වන වියහි පසු වන. එක් දහස් නමුසය හැත්ත අට වසරේ ආදුනිික සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස සේවට එක්ූේ මහතා, දහස් දහයි සහ දෙදහස් එකුළ හවසර වල මෙරට පොලිස්පතිරයාලෙස කටයුතුල ප්‍රසිීලේ සහ ක් තරාබිය මීල් රාජචේ ශ්‍රී ලංකා තාන පතිවරයා ලිසද කටයුතු කළ ඒ මහතා. දෙදහස්දා හතර වසරේ නීති හා සාමී පිළිබ නනාමාත්‍යංශයේලයේකම්වරයා ලිස දෙ කටයුතු කරතිබෙනවා.. බස්වතයක් ප්‍රපාතකට පෙරලයාමෙන් විසින් නවදනකුට තුවාල සිද්ධ වනා. නොුවරල සිද්වෙච්ම මේ අනතුර බගේ තවත් පෘතිකීපයක් කටේෙන් දක මෝදන්. නුවරලිය යිෆර්ස්ට ප්‍රදේශය සිට රාගල දක්වා දහමනියෝ පෞද්ගලකල්මගේ ස්්‍රරතයක් මහතුඩුගල ප්‍රදේශේදී මෙසේ ප්‍රපායට පෙරලීගේ. අනතුරෙන් තුවාලබූ විසිනාවවෙනනා නුවරලිය මහරෝහලටහා යිෆරර්ස් ප්‍රාදේශයේ රෝහලට ඇතුරත්තිරුණා. ඉන්ගේ පදනෙකු බරපතල තත්වේ පසුවනවා. ාපන සිල්ලි ප්‍රදේශයට ඔබෙන වූ මුූදේරේ සිදු කළේ නාවිකම මෙහෙවමකද, රුපියල් කෝටි හතකට අික වටිනා කමෙන්යුතු කේර ගංා ිලෝග්‍රම් දෙෙේ හතලි අත්තරංගට ගනීම නවික හමුදාව සමත් වනා. මළු හතක භාති වූ එම කේරල ගංජාතගේ වටිනාකම රපියල් මිලියන හැත්තඇත් දෙකට අධික බවයි නවික හමුදාව සඳහන් කළේ එම ගංජාතෝගේ ගිනිතබාාව විනාශි කිරීමටයි පියවරගැනුනේදයා. කට මන් සතුව වටිනාම වස්තුව තමන්ගේ ඇස් දෙක කියනෙක අපි හැම කෙනෙක්ම දන්නවා. ඒම කියන්නේ ඒත් තරමටම අපේ ඇස් දෙක අපි කාටත් ඉතාම වටිනා වස්තුවක් නිසායි. ඕනිමේෂ! ලෝකය දකින ඇස් දෙක අහිම වෙච්ච දරුවෙකුට පැෙනීමම ලබා දෙන්න පුළුවන්න්නම් ඒක කොච්චර වටින දෙ ඇත්ත. අන්නේ වටිනාම පින්ක සිද්ධ කරන්න අග්‍රමතය බිරිද ශිරන්තති රාජ පක්ෂමහත්මිය මුලපුරලා තියෙනවා. ලින් බිඳරු වැව පලුගුල්ලෑ ගමේජීවත් වන දහතුන් හැවිරිදි ජීන්තරත්නා එක දරවා දැසින් ඩොව දකින්නට කාගේ හෝ පිළිසරනක් ඉල්ලා සිටින අයිරු සමාජ මාතයවල දැකගන්න ලැබුණා. මගේ නම ජීවන්තරත්නාක මගේ අම්මට ඉතාත් අඩයි අමාරුයි අයි අරත්නමාරුයි මගේ ඇස්පේනෙත් න ඕනෑ. මේ දස්සන එත ගැඩනු අග්‍රමාත්‍ය ාලපපුතු ෝහිත රාජපක්ෂ මතා මේංවේධී පුවත සිය මෑණියන් වූ ශිරන්ති රාජපක්ෂ මහත් මියට සැලකර සිටිය. ඒ මේ දරුවා කෙරෙහි හද පතුලෙන්ම ඇති වූසානුකම්පිත හැඟීම පෙරදැරිකරගෙනයි. ඇසක් ඉල්ලා හඬනගෙන මෙම අසරන දරවාගේ ීඩියෝ දර්ශන දැකීමෙන් ශිරන්ති රාජපක්ෂ මහත්මියද අතිශයෙන් සංවේදී වූයේ ඇයි දරුවන් කෙරෙහි නිරතුරු දයාව අනුකම්පාව දක්වන මවක්න සාමයි.. හ රාජපක්ෂ මහත්මියගේ මෙහෙවීම මත කොළමට ගෙන්වා ගත් ජීවන්ත දරවා කොළඹ නයිනාරෝගයේ ශාලාවේදී පරීක්ෂණ ගණනාවකට ලක්කිෙරෙනේ වෛද්‍ය නිර්දේශන වයි. යනුව බදකිරීමකින් තොරව දරුවාගේ එක් ඇසකට පෙනිමලබාදීමට දේරික කාලීන ප්‍රතිකාරවලින් හැකි බව වෛතිවරුන් පවසනවා. සියලු බරපැන දරමින් ප්‍රතිකාර සඳහා යොමු කළ ජීවන්ත රත්නායක දරුවා ඉන් මස කිහිබේකට පස. අරේග හමන්දිරේ දේශුරන්තිරාජපක්ෂමහත්මිය ුණගැසෙන්නේ සියයට තිහකට වඩා වැඩි එක් ඇසක පෙනුමක්ද සහිතවයි. ඔහු එම ඇසින් ලොව දකිමින් පොතපත කියවන්නට රූපවාහිනී නරම්මන්නට මෙන්ම තවත් පොහෝ ක්‍රියාකාරකම් වලට හුරු වෙින් සිටිනවා. ජීවතගේ ප්‍රතිකාර තවමත් අවස හැ. ඔහු වරින්වර කොළමට පැමිණෙන්නේ වෛදි පරීක්ෂණ වලට ලක්වීමට සහ අවෂුද්ධ ලබා ගැනීමටයි. එසේ පැමිණෙන ඔහු අත්වලක් නොමැතිව අරඩේ ගහ මන්දිරයට පය තබන්නේ ඇසක් ඉල්ලා හැඩුත් තමාට ඇසක් ලබාතෙමින් ලොව දකින්නට වරම්මුදා කළ ශිඩන්ති රාජපක්ෂ මහත්මියයට තම හර්දයාංගම ස්තූතිය පුදකිරීම සඳහායි.ඒ සමගෙන් රාප්‍රියදදාහය ස්වාධීනටවටතේ මෙන් නිමාවට පත්වනවා. ත් විශයෙන් අනතුරුව මෙම සුම විශෂාන්ගේ බලාපොත්තුවන්න සාත්‍රයක් අද අමුතුම දවසක් මොකද මේ අමුතුම දවස උදාවනේ මීට අවුරුදු හැට පහකට කලින් ඒ කියන්නේ එක්දාස් නවසය පනස් හයේදී ඒක පෙරලියක් සම්පූර්ණයෙන්ම සමාජ පෙරලියක් අනිත් පැත්තෙන් විප්ලවයක් ලේබිදක් හොලොපු නැති ජනතාවාදී විප්ලවයක් ඒ විප්ලවය තමයි පනස්හයේ පෙරලිය කියලා ඉතිහාස පොතේ මකන්න බැරිවිදිහයට ලියල තියෙන්නේ. පෙරලිකාරයා වෙනින් කවුරුත් නෙවෙයි Sස්W RD බන්ඩාරණායක උපතින්ම රඳලේක් මහා ධනවතෙක්. හොරගොල්ල වලවව කිව් හම පටම හොල්ලපු දැවැන්ත වලවක්. අන් ඒ බලවේ රුමක්කාර තමයි බ්ඩාර්නායක කියන්නේ ඔක්ස්ෆෝඩ් ගහිල්ලා එකගෙනකත්ත බන්ඩාර්ණයක. එතනත් හොඳ හොඳ වැඩ පෙන්නපු පෙරලිකාර ශිශ්්‍යයෙක්! ජැන්ඩියට ටයිකෝට් ඇදලා සුද්දෝ එක්ක හරි හරියට ඉංඩිසි භාෂාව සුද්දරත් වැඩිය හොඳට කතාකරපු කෙනෙක්. ොච්රද කියවනං ආසියාාවේ රිදිී සීනුව කියලා නමුකුත් පටමැදිල තිබ්බා ඇව් බන්ඩාර්ණනායක තමයි UPෙන් අයින් වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා පක්ෂයක් අදලා! බලවේග සියල්ලම එකතුකරගෙන? එ දහස් නවසය පනස් හයේ අදවගේ දවසක. UPය හතර ගාතට දාලා විප්ලවී ආණ්ඩුවක් බී කළේ. ඒ විප්ලවය ඇත්තටම ජනතාවාදී විප්ලවයක් හැත්තෑ එකේදීත්. අසු හත අසු නවේදීත්, විජයවීර කරන් හදපු ජනතාව ප්‍රතික්ෂප කරපු වගේ විප්ලවයක් නෙවෙයි.ඒ නිසා බන්ඩාරණයක කියන්නේ ජනතාවාදී නායකෙක්. ඒ නිසාම තමයි. පනස් හේ විප්ලවකාරයට පනස් හයේ පරපුක්. තිහාස ගත වෙන විදිහට බිරන්න පුළුවන් වනේ තයිකෝට් ගලවලා බෝල කඩුවේ එල්ලපු බන්ඩාරණනායක. රෙද්ද බැනියම ඇඳගෙන දේශ මාමක දේශපතේමි පිළට නායකත්වයදීලා. වටේ සම්පත් කටට බිදන ක්‍රමයක් හදලා! සංග වෙදගුරු ගොවි කම්කරු පංචමහා බලවේගේ ශක්තිමත් කරලා. දැවැන්ත අඩිතාලමකට වට අරන්ගේ! අන්න අර පනස් හයේ විප්ලවී පෙරලියත්තෙක්කයි. මේ විප්ලවයට අවුරුදු හැට පහක් පිරෙන අද හැට පහක් ආපස්සට හැරලා බැලුවොත්නම්. බන්ධාර නායකගේ පනස්හයේ විප්ලවීය පෙරලිය යථාර්ථයක් කළේ කෞද කියලා මැනගන්න පුළුවන්. පනස්හයේ පරපුර බහි කරලා, බන්ඩාරනායක උන්නහට වැඩිකල් ආණ්ඩු කරන්න ප්‍රතිගාමී බලවේග එඩදුන්නේෙ නැහැ. එනිසා තමයි පනස් නවේදී වැඩි උන්ඩය බන්ඩාර් නායක කියන ජනතාවාදී නායකයාගේ පපුුව සිදුරු කරගෙනගේ බන්ධාර නායකව ඝාතනය කලාත්. ඒත් චිින්තනයවත් ඒ ප්‍රතිපත්තියවත්. ඒ දේශවත්වයේ ආර්ථකයවත් මරාගන්න! UMPයට ලේසි නෝවනේ! කිසිදා! කිසි කාලයෙක! දේශපාලනයට ආපු නැති සිරිමාහෝ රත්වත්තේ ඩයස් බ්ඩාරණයක කියන ඒ දැවන්ත චර්තය! සැමියගින් ගිලිහුණු කොඩිය අතටගත්ත නිසයි. එහෙම නොවන්නට මේ තරමින්වත් රට ඉතුරු නොවන්නට තිබුණා! හැබැයි! සිරිමහෝ මැතනිය අරගෙනගිය බන්ඩාරණයක ප්‍රතිපත්ති, දෝනියන්ද රජවෙලා අරංගාධ කියනක නම්. ලොකු ප්‍රශ්යක් බටහිට නැඹරු වෙලා දේශියත්කයට පිටුපාලා චන්ග්‍රිකානෝන, පනස් හයේ විප්ලවේ ප්‍රතිඵල අමත්‍රක කලාා! එනිසා තමයි UMPට ආයෙත් ඔළුද උත්සන්න පුළුවන්ගුණේ. හැබැයි පනස්හයේ විප්ලවේ දරුවෝ! මේ රට තුළ හිටපුනිසා! මේ රටට මහා වාසනාවක් වුණා, අපි පනස්හයේ දරුවනම් නෙවෙයි! මොකද අපි ඊට අවුරුතු ගානකට පස්සේ එපදිිච්චාය! හැබැයි අපේ අම්මල තාත්වලා පනස්හයේ දරුවෝ. ඒ දරුවන්ගේ දරුවන් වෙච්ච අපිට පනස් හයගැන කැක්කුමක් තියෙනවා. එනිසා තමයි අපි පනස්හයට ආදරේ. එනිසා තමයි අපි කියන්නේ බන්ඩාරණයක ප්‍රතිපත්තිය චින්තනය ඉදිරියට ගෙනියන්න ඕනෙ කියලා. අන්න ඒ වාසනාව එදහස් පහේදී අපිට උදාවනා. පනස්හයේ පරපුරේ මහින්ද රාජධපක්ෂණම් ජනතාවාදී නාකයා. මේට භාරගත්තට පස්සේ බන්ඩාර්ණයක ප්‍රතිපත්ති යධාර්ථයක් වෙන්න ගත්තා! දේශයත්වය මුල්කරගත්ත ආර්ථකයකට සැලසුම්මටනාා! දේශ ප්‍රමිත්වයට එඩක්කඩක් ලැබුණා. පංචමහා බලවේගේ නැවත ශක්තිමත් වනා! හැබැයි! පනස්හයේ පෙරලියත් එක්ක ප්‍රතිගාමී බලවේක නැවටී! ඔළුව උස්සලා නැවත දෙදහස් පහලවේදී! ආයාර බන්්ඩාර්ණායක චින්තනයක්ත් ගමන්මගත් වෙනස් කරලා! බන්ඩාර්ණයක ගාතනය කරලා! පට වට්ටන්න හතපු තැනට! ආයෙ වැට්ටවා. හැබැයි මේ රට හරිම වාසනාවන්තයි. මොන ඌදුර තිබ්බත් මොන දුර්භීක්ෂය තිබ්බත්, මොන මරණ බය තිබ්බාත් බණ්ඩාරණය කළ වැනි දේශප්තය මිචරිත මේරටේ බීවෙනවා. අන්න ඒ නිසා තමයි ගෝටභය රාජපක්ෂණම් ජනතවාදී චරිතයට. මේරටේ ජනතාව පටේ ාරකාරත්තුවය දුන්නේ. සමහරක් ගෝටාාවබේ රාජපක්ෂයන් මේරටේ ජනතිපිතිදුරේයට පත්වදිකිවේ ඇමරිකන් කාරයෙක් ජනාතිපති වෙනවා කිය. දැංඟගතිං ඒක ඇමරිකාවේ පිළිකන්නක් වෙනව කියලකිීපු උන්දැලත් ඉන්නවා. හැබැයි! ජනාාතිපති ගෝටාවය රාජපක්ෂමතිතුමා පට භාරරගෙන මේ වෙනකොට අවුරුද්ධකුත් මාස පහක්විතර පොඩිකාලයයි. හැබැයි! ලෝකෙම වෙලාගත්ත කොෝණාව කියන දැවැන්ත විසනයටත් මුහුණ දීගෙන පට හරිමගේ ගෙනෙනවා. හිතලා බැලුවොත් මේ තමයි, නියම බන්්ඩාරණයක ප්‍රතිපත්තිය සහ, දේශීත්වය මුල්කරගන්න නියම චින්තනය. බ්ඩාර්ණයක අගමතිකින් දැක්ක සරලකම. අද ගෝටාවය රාජපක්ෂ නම් ජනාධිපතිවරයාගෙන් අපි දකිනවා. ඇමෙරිකන් කාරය කියලා සමහරු හැල්ලෝට ලක්කරපු මේ ජනාතිපතිවරයා. ඇමරිකාවට නෙවෙයි මුළු ලෝකෙටම පේන්න රසායනික පහොර ගේන එක නතර කරන්නත්. අද තීරණය කර තියෙනවා. විදේශීය කොන්ත්‍රාත්කාරයන්ට නතුවෙලා තිබ්බ සංවර්ධන වැඩ දේශය කර්මාන්තකරුවන්ට භාරධී තියෙනවා. දේශයත්වයට තැන ඇවිල්ල තියෙනවා. බතික් වලට ඇමතිකම් දෙෙනවා. ැිරමාන්තයටත් ඇමතිවරු පත් කරනවා කුල්බඩු වලටත් ඇමති දුහර පිල්නමනවා දේශය කර්මාන්තයට දැවන්ත තැනක් දෙනවා මේතින් පනස් හය පෙරලියේ යතාාර්ථය නෙවෙයිද බණඩාරණයක මහත්තයා හිතපු පතපුදේ කරන්න හදපුතේ එතුමක්ගේ දුව චංග්‍රිකාන ඕනත් පුතා අනුර මහත්මයත් කරන්න හීනකින්මත් හිතපු නචුදේ අද ගෝටාභය රාජ පක්ෂනම් ජනාතිපතිවරයා කිසි කෙනෙකුටුවත් බය නැතුව. නොසැලි ඉටු කරනවා ඉ අවුරදු හැට පහක්ගියපු තැන, බන්ධාරණයක මහත්තයට කොහේ හෝ තැනක ඉඳලා මේ රටදිහා බලන් ඉන්නවනං මහා දැවන්ත සතුටක් ඇතිවේවි. මොකද මම හිතපු පතපුදේ ඒ විදිහටම යථාර්ථයක් කරන්න ජනතාවාදී නායකයෙක් බිහිවෙලා ඉන්නවා නේද කියලා දකින නිසා විමස්සුම පිට පත සුධර්මන් වදලිය ගොඩගෙන්.